ද නැමති රසායනය යොදාගෙන තියෙන්නේ නැවසී ලන්තයේ විශේෂෙන්ම ගවයන්ගේ ඒ කෘෂි භූමිවල තනභූමිවලට යොදන ලද පොහොර ජලට මුුසුවීම නිසත් ඒගේම වයුගෝලයට එක රසායන් යොමිවිීමම නිසත් ඇතිවෙච්ච තත්ත්වයට ද්‍යාත්මක පිතුරක් හැටියටයි. මුල් අවස්ථාවද මේක කිසිම ආකාරයකින් කිරිහාරවලට මිශ්‍රවෙයි කියල කල්පනාවක් තිබුණේ නෑ. නමුත් මේක මුල් අවස්ථාවද දෙදස් හය පමනණය ඇත්තුව යොදන් පටා ආරන්තියන මුල් අවස්ථාව දිහමටත්වය තිබුන්නේ. නමුත් දෙදස් දොලහේ ජූනිමාන්සද නවසීලන්ත බලධාරීන්ට තෙරුම් ගිහින්තියනවා මේ රුසිි රසායනයක් හැටියට පොහොර වලින් ජලයට සහහාවායුගෝලර් නිකුත්තන නයිටරුජන් පාලනය කිරීම සඳහා යොතන මේ DDCCD නැමති රසායනය කිරිවලට මිශ්‍රවෙනය කියර. තරට හැඟීමක් ඇවිල්ල තියෙනවා. පැහැදිලි දත්වයක් ඇවිල තියෙනවා. ඒ අනුව නවසීලන්ත රජය මාස හයක් මේ පිළිබඳ පරීක්ෂණයක් කර. ඒක මටකතියා කරනු නැ පලවෙනිකාරණ සෑම ගොවයම සෑම තැනම මේක යොදලා නැහැ. ඉතින් ඒ ගොවි මහතුරුත් නවසිලදදිනම් මෙහ ආවා පිත් එක සාකච්ඡා කරන්න එ අනුව එය පෙන්ල දිපුකාර සෑම ගොවි අමයෝදලනෑ ඒ පරීක්ෂණය කරා දෙදස් දොලහ ජූනි සිට දෙදස් දොළ හැද සැම්බර් දක්වා ඒ පරිීක්ෂණය ප්‍රතිිපල් අපි මිටකලින් මාධ්‍යවට ලබා දුන්න නවසි ලන්තන් ප්‍රතිඵල ඒකෙන් පෙනීගයාා ගත්ත කිරිපිටිසාම්පල් වලින් සිර විස්සක පමණ සිර විශ්සක පමණ මේ ඩDC රසායනය අඩංගුව තිබුණු බව ඒ නවසීලන්ත පරීක්ෂණය එ අනුව තනභූමිවල්ට DDC යෙදීම නවසීලන්ත ගොවීන්ට ඒ දෙසැම්බර් මාසින්න්නන් දෙදස් දො හැ දෙසැම්බ මාසිීන්දන් හනන් කළ බව නවසීලන්ත රජයේ ප්‍රකාශ කල තිබෙන. ජනවාරි මාසේ නවසීලන්ත රජයේ අදාළ අමාත්‍යංශයේ විබ්බඩ වයේ මේ බව සටහන් කරල තිබුණා. මේ කිරිපිටි වලට මෙහම මශ්‍රවීම එකක් තියෙන කියෙලා වෙබ්ඩ විය සටහන් කරලා තිබුණා. එතුට අනිවාර්රෙන්ම අපේ රටට ගෙන්න්න කිරිපිටිටොන් අසු දහක පමණ ප්‍රමාණයෙන් වාර්ෂිකව හත්ත දහසක් පමණම නවසී ලන්තේග නන්නේ. එම නිසා මේක ලංකාව කිරිපිටි වලට ඇතුල් වෙලා තියෙනවාද කියන සැකය ඇති වනා. ඇැයි ඒ ඒ බව මුල් වතාවට මාධ්‍යවලින් අනාවරණය වුුණා අප්‍රෙල් මාසදී දෙදස් දහතුනේ අපප්‍රේල් මාසෙදී මාධ්‍යවලින් අනාාවරණය වුණා ඒ බව අතිකරු ජනාධීපත්තුමාට වාර්තා වෙලා ඇතුමා ඊට පස්සේ පාරිබෝක අධිකාරය මේ සම්බන්ධයෙන් යොමු කෙරෙව්වා මේ පිබඳව ස්යා බලන්ති ඒ අවස්ථාව ඇතිවෙච්චේ මාධ්‍ය ක්‍රියාවල ඇත් එක් පිමිතිි ශේෂම කියන්න ඕන ර්මි තාක්ෂනා ඇතනය අපිට පිඩිබඳ බලධාරින් නෙවෙේ ඒ හාරවල ගුණාත්මක භාවයහොය බලධාරී අපි නෙව. ඒ පිළිබඳව ආතන දෙක් තියන ප්‍රධානශයෙන්ම සෞඛ්‍ය මාත්‍යංශයේ යට දේ තියෙන ආහාර පාලකවරයා සහ පාරිභෝක අධිකාදී. අපිට යම්හකින් ඒ ඇත්තු ල්ලීමක්කළ පරික්ෂ කර දෙන්න කළේ පරික්ෂ කිරීම හැකියාව අපේ කර්මික තාක්ෂණ අඇතයට තියනවා. නමුත් මහජන අතර ගැටලුවක් හැට පැමිණිච නිසාත් ඒ ඇතිවෙච්ච මාධ්‍ය ප්‍රකාශනවලට පිළිතුරක් හැටියට අදාළ සමාගම් කිව අපේ කිිටිවල තිස්සේත්ම. DCD අඩන් වෙලා නෑ කියලා. ප්‍රබල ප්‍රකාශයක් කළ ඒ නිසා එම ප්‍රබල ප්‍රකාශය නිසා අපේ බැලුව අපේ කාර්මිකතාක්ෂනායතනයේ මේ තත්ත්ව කොහොමතු කියලා එයනුව අපේ නිසි පර්ේෂනාත්මක තත්වය අන්තර්ජාතික ප්‍රමිති සම්මත සියල් ළඟා කරගෙන අපේ පරේක්ෂණයක් කරා ජූනිමාස සම්පල් කීපයක් වෙලඳ පොලින් ලබාගත් කිරිිටි සම්පල් කීපින්. දේශී වශයෙන් නිෂපාධනය කරපු විදේශී වශයෙන් නිෂ්පාදනය කරපු. ඒ අනු එම ප්‍රතිඵල අපි සෞඛ්‍ය මාත්‍යංශයට දැනුදුන්න. ඒයින් නවශේ ලන්තයෙන් ආනායනය කර ලද කිරිපිටි සම්පල්වල DCDCD අඩංග වෙලා තියනයි කියලා. ඒකෙන් තමයි මේ ප්‍රශ්න පැනැිල අපේ මතන්සට මොකක්ද මේ වි්‍යාතාක්ශෂ අමාත්‍යන්ශර මේ ගැති අයිතිය යනාධ වශෙන් ප්‍රශ් හෙම ගඩක් පැනැගෙන. නමු ඒවස් තයි කැිට අනුකමිට ක් පත් කලයි අනුකමිට ලබා දුන් ඩියවගුණසේකර ඇමතුමාගේ මොලිකතේ අුකමටේ නිර්දේශය වේ. DCDD පිළිබඳව මේ අලුත් රසායනයක් නමුත් ඒක කිස්සෙත්ම කිරිපිටිවල තිබිය යුතු ැෑ. ඒ නිසා ඒ අඩංගු කිරිපිටි වෙලෙන පොලින් ඉවත් කරල විනාශ කරන්න ආහාර්පාලගවරයටට බලය ලබාදුන්න අවස්ථාවයි. එතින් ඊට පස්සේ ගෙන්න්නන කිරිපිටි අපේ අයිට අයා එතනින් විමසලා, බාරගන්න කියලක් ප්‍රකාශු. ඇඒ තත්වයන්නොට අපේඒ තාක්ෂණයකේට පෘදතිලලාති බන්න උදාාරණයක්කට මේ පොහොමද සම්පල් ගත කරන්න කියක පිටිබඳුහෙම නිසි අවෝධය ඇති බුණන්න ප්‍රමිකාරයංශය මදිහත්තල තමයිඒ සම්පලින්ක්ගේ දේල් ලොට පවා නිසි ක්‍රමවේදය අපි සකස් කල දුන්න ඉට පස්ස අපිට අයිට අයා තනයට ඒවා හම අපි ඒවා පරිීක්ෂා කර ලබල්ල ලබා දුන්නා. ඒවගේම නවසිල් අන්තරාජය ප්‍රකාශ කරා ඒඇත් ස්වාධීනව පීක්ෂණයක් කරන ඒයේදී. ය දෙදස් දහතුනේ ජූනි පලවෙඳයිඉන්න කිසිම DCDඩ අඩගුරු එකක් ලංකාවට එවන් නෑ කියලා අපට සහතික ඇත් දුන්නා ඒ අනුව එම ගියා හැබැයි මේ කාලේ ඇතුළත එකන්නේ දෙදස් දොළහ වර්ශයේ නිෂ්පාධිත කිරිපිටිවලින් සියයට විශ්සක පමණට විශසක පමණCD මුසුවීටිබේ මේ ප්‍රබල හැක යාවක් තිබෙන බව අපට වාර්තාාවන ඒ අනුව ඒ ඒ කිරිපිටිතගේ සම්පූර්ණයම ඉවත් කලාාද විනාස වනාත කියන ප්‍රශ්නය තිය නමකද හැත්ත දහක් විතරගේ නො පිවිවර්යයක් ගතොත් ඒ හැත්ත දාහෙන් දෙදස් දොලහ වර්ශය ගත්තොත් ඒ හැත දාහෙන් අඩුමගානේ ටොන් දාහතර දාහක්කත් මේ ක්‍රියාවලියට ඩCD අඩංගුවීමේ හැකියාවක් තියෙන. එ ඔය විදිියට ඒ ප්‍රශ්නය වෙලාවේ නික්මි ලාගියා නො නිලනෝන වාර්තාආවා, මේ කිරිපිට තොකගේ අධිකරණය නි දහස් කළාය ඒ වෙලා පරික්ෂා කරපු තොක ඒවා අවසානයේ පාරිභෝගකයට ගියාය. නොෙක් යෝගටයිස්ක්‍රීම් කක් අරෝමේ අහදන්න බිස්කට්ටආදිය හැදීම සඳහා මේවා පරිභෝගය නිකුතුුණනා එක නො නිල නෝන ආරංචි මාර්ග ගිය. අපි අපිටඒ පිබඳ කිසිම යොමුවක් තිබු නෑි තවර කිවනන් පි පරික්ෂා ක බා නවා අපට එහෙම යොමුවක් තිබු නෑ නමුත් අපිට මේ පසුගේ පොසොන් උත්සවේ වෙලාවේ අපිට පෙනීගයා රටපුරා ඉතා විශාල පරිමානයෙන්. යිස්ක්‍රීම් දන්සැල් පැවැත්වුණ. තාම විශාල් පරිමානයෙන් යිස්කීම් දම්න්ත ස්වාමාන්‍ය ඕනාආකාරයට පැවැත්වුණ. ඒ අනුව තමයි අප අIT අ අතනට මම ප්‍රකාශකරේ අයිස්ක්‍රීම් පරික්ෂ කල බලන්න කියෙලා මොකද මට අපිට ඒ දන්සැල් ආදී අයගෙන් ලැිට තොරතුර තමයි යි තාම අඩුගානට කිරිපිට ලබුණ කියලා කොටුව. ඒ නිසා අපි ඒ ගැන පරීක්ෂාවක් කරා යනු අපිට පෙනීගිය ඇම යිස්ක්‍රීමල මේ DCDCD අඩගු තිබෙන බව පොසොන් කාලේ පොසොන් කියයන්නන්නේ ජුනිමාසි දොළොස් වනිදා. ඒය අනුව අපි ඒක ප්‍රතිඵල ලබාදුන සෞඛ්‍ය අමත්‍යංශයට ඒගැන පිවරත් ගන්න කියලා එච්චරයි. මේ මේක කෞු්‍යමත්තංශෙන් ඒගැන ක්‍රියාමාර් ගර්රගෙනයනවා ගරු ඇමැතුම මට අ දු දෙ ප්‍රශක මේ පිළිබඳව දැන්ගේ අයගේ පරීක්ෂණය කකිරීගෙන නවා. දරෙම දනක අපේ අත්‍යංශයටත් ඒ අමාත්‍යංශත් පිබ සාච කරන කල ක් කවරු හරි දැනුවත් හෝ නොදනුවත්ව කියනවා න අයිට අයාතනයට මෙවැනිදේ පරීක්ෂා කිරීමේ හැකියාවක් නෑ කියලා ඒක මෙරටේ දරුවන්ට කරන බරපතල අපරාදය අපි සියලු දෙනාගගේෙන්ඉල්ලා හැකි ො මධ්‍ය විෘතිය සමිටයා වෙන ඕනෑගෙන් මේ සත්්‍යයයටපත් කරන්න හදන්ඩෙ පා නොයෙක් තමන්ගේ බලතල පවිච්ි කලලා බලය පාවිච්චි කලලා මොකද මේ දරු පිඳ ප්‍රශනය ඒ අවස්ථාව රජය වෛදදි නිර්ධාරීගේ සංගම ආද සියලු දෙදනාම මේකට එක තුනා අද අවාසනාවකට රජය වෛදි නිධාරීගේ සංගම යන්නේෑ. මොකද උසාාවෙන් රජය වද නිධාරීගේ සංගමය පාල් ක්‍රියාකාරිත්තය නත්‍ර කළදය නිසා නමුත් ඕනම විශේෂක්ය වෛද්‍යවරයගෙන් විශේෂක්යග මේක හගන්න පුළුවන් මොකක්ද පර්ේෂණය මොකද මේ ක්‍රාදාමය කලලා. පිය අවස්ථායි සියලුව මාධ්‍යවලට එක පෙන්නල දුන්න නවසීලන්ත රජයත් පිළිගත්තා අප අයිට අයාතන ක්‍රමවේදය නිවරදි ක්‍රමවේදය. ර් ජාතික ප්‍රමිතියට අනුකූල ප්‍රමවේදේයයි පාවිච්චිර මුදැම ආයත් මේ පි හ්වාක් ඇති කල ර නිසා මේ කාර්මි තාක්ෂණ ඇතනට මනින්න බෑ දන්නන්නේ කරන්න කියලා අප අතර මේ බොහෝම රහසිගතව කර මොකද විශාල බලපෑ ෂේෂ්ට්‍රේල්ල වෙන බව අපි දන්න නිසා අප එන්සා අප අද දීර්ණය කර ඔබ හැමට නැවත වතාව. කොහොමද මේ ආහාරයක හෙමනැත්තන් කිරිපිටිවල ඩසිඩ යනයි කියලා හයා ගන්නන්නේ මොකදේ ද්‍යාත්මක ප්‍රමවේදේ කොහොම අප. මේ පසුගිය කාලයේ ඒ පිළිබඳ තොරතුරකයනෙක දැනුන් දෙන්න. නිසා අපි වගකීමෙන් කියන. රටේ පර්ේෂණ ආයතනල ප්‍රටිඵල සියලු දෙනම විශ්වාස කළ යුතුයි. මේක නිකම් නිකා ආතනය නේ මේ කලින් සිය සයියාරණමින් ට පිච්ච මේ රටේ තිිපිචි තාම වැදගත් ද්‍යාත්මක ආයතනයක් මේ ආයතනය තත්ත්වය පෙරට වඩා ඉතාමත් නොව.න්තර්්‍යාකමටමට අපි හෙට නංගවල යන ඕනවමදයක් පරීක්ෂා කිරීමේ හැකියාව අද අපි සතුයි. එනිසා මේ ආයතනයේ ක්‍රියාකාරීත්තය සැක කරන්න කිසිම. ක හැකි ව අපිට බැරින එක බැහැකි ලබි කියනවා ඒ අපිට කරන්න බරන්න එක බැහැකේ ලි කියන මෙතන කිසිමෙනගේ වි්‍යාර කඩාගපල් කරන්නහ කාර ෘතිය පරිසට ඇගිල ික කිරීමක් නව අපි කියන්නේ රටේ විඩිමත් ආහාර සුරක්ෂිත බාවයක් අද රටට අවශ්‍යයි ජනතාවත් අවශ්‍යයි කාටවත් ඉඩදිය තුනහැ හරි ආහාරය වෙනුවට වැරදි ආහාරයට ලබාදෙන්. එනිසා පාරි බෝක්කව හටියට දෙමාපිය හැටියට අපි වගකීමෙන් මේ කටයුතු කරන්නේ ඒ බව අප අප කිසි බලවතෙක් ඉදිරි අප අමාත්‍යංශ අප ආයතන අපි නැවෙන්න. ඒ සම්බන්ධෙන් ක්‍රියා කරන්න අප කොඳු හොඳට පන තියනවා එනිසා අපි ඒ පිටබඳ කිසුම පැකිලීමක් නෑ. එංසා තමයි අප ආරාධනා කරේ අද අප අයිටයේ ආයතනය කාර්මි තාක්ෂණ අයතනය ආචාර් ප්‍රේම කුමාර තුමා තමයි කරන්නේ අප කණ්ඩායම නායක හැටියට. මහිතතුමට ආරධනා කරනවා නැවතත් ඉතාක් කෙටියෙන් මේ ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීම පේ ජනවාදවට මතන් පෙමල්යි න ෙල අප අතරම සෞක්‍යේ ේ ත් සමතර දාාධන කර මතට එන්න කියලා නමුත් මේ කටිනමින් කර නිසා අයත්තන් සමට පමි හක ගුලන් නමුත් ඕනම කෙනෙකුට අද මේක ඇත්ත නැත්ත මාධ්‍ය ඉස්සරාගල්ල කතා කරන්න නැතුව. තමන් දන්න ඇති විශයන් ගැන කතා කරන්න නැතුව මේ දන්න විද්‍යාක්ෂනයෝනෙක් මේක සාචා කරන්න කියලා. දැනට අවුරදු අටකිතර කලින් ලංකාවට විසපරිප්පු ආවා. ඒකවෙත් තෝස්ට්‍රෙලියාව ඔස්ට්‍රලියයා විඳලා ගෙනහිල්ලා රතුපරිප්පු කියල නම්මාරු කොල්ලා ලංකාවටඒනවා. ති ඒ වෙන කොටවත් බලාර දැනෙන හිට නමුත් ඔප්පු කරන්න විද්‍යාත්මක සාධක නොතිබුණන අවස්ථාව අපේයායසනය තමයි සඳහා විද්‍යාත්මක ශාධක මීවිදියට හිතිකල මංහිතන පිට දවස්. ට හරකට වඩා කියන ඇතරම ඒ ක්‍රමවේදයම කරන්න ඉතින් එඇන්දී ඒ මගහිතන මවිසාල කට ප්‍රමාණයක් අපන අතරගරන්න පුරගුණා ඒ අවස්ථාවදී. ඒ ක්‍රමවේදය. අපේ ආතනය විතින් ඒ නිර්මාණය කරපු ක්‍රමවේදය. අද වෙනකට ස්ට්‍රේියයාාව අන්තර ජාක පිග ්‍රම ේද හැට ස්ට්‍රියයාාව ස්ට ස් ්‍රලියයා කිය ව සිටිය එක බ්ිට ගොත් ්‍රමවේද ඕනන් කෙනෙකට පාච්චකිරීම සඳහා ඒගොල ඇතුළත් කල තියෙන. මේවාය වගකිවේ දන්සැල් ිප්වාය ගෙනවෙයි. මේ ඇත්තටම යම්කිසි ආකාරයකට පසුගිය වසරය මේ පිබඳ විශාල හාහුවක් රටේ ඇති වුණා. ඉතින් ඒ නිසා ඒ DDCCD අඩංගුවයි කියන ඒවා අයිට අයකට පහසුකම තියෙනවාද ඇද්ද කිය කිය වාද විවාද කරර හිටියමිසක් මේක ඉවත් කරන්න ළඳ පොලින් බරපල ක්‍රියමාර්ග නොගැනීමේ ප්‍රතිපාගයක්ත්තම මේ ඇතිවුණේ. අපි වගගීමන් කිය න පැහැදිිවම අයිස්ක්‍රීම්වල තිබුණ කිරම අපේ විද්‍යාන කොප කරනවට බොරුරන්න බැන්. ඒක ඇතරව අධිරණය සතුකාරණයක් පන්දන්න ඇගුල්ලු මොන නීතිී්‍ය මට්ටම ඉන්නති කර ලංකාවේ අද මේ අයිට්‍ය ආයතනය තමයි. ප්‍රධානම ආයතනය රජය සතු මෙවැනි දෑ පීක්ෂා කර. එකඇන ආහාර පිළිබඳව. එක ඇන්නේ තවත් ආයතන තියෙනවා නමුත් අයිට්‍යය ආයතනය තමයි ඒ පිළිබඳ පසුම තියන ප්‍රධානම මූලික රජය ආයතනය. ප කිසිම් අධිකරණයක්. ඒ ප්‍රතික්ෂප කරවානං ඉතින් අපිට ඒ පිළිබඳ කණගාටයි කියන්න එකන්නේ මේ අප රටේ ම එකන හරිට දන්නන්නේ අධිකරයයක්ම කිව්ද ැද කියලා නමුත් අධිකරණයකට මේ අප අධිකරණයකට දැනුම නෑනේ මේ විද්‍යාත්ම කරණා පිබඳව ඒන විශේෂක්ඥ භාවය තියන රජයායතන මෙතන ඒ පිළිබඳ සෞඛ්‍යමත්තන්සේ පිරන්තියනවා ආහර පාලකතු හා සෞඛ්‍යමත්තන්සේ අප කාර්මික තාක්ෂණ අයතනය තමයි ඒ පිළිබඳව ප්‍රවීණය ඒ පිළිබඳ තිීදු ගන්න කිය නැ මෙෙමයි ඒක ඇත්තටම ඔය අපේ රටේ අද ඇතිලා දි අහලුත් ප්‍රශ්නයක් ෝක ඒ ගන්නේ මේ ආහාර මේ වගේ කාරණා පිළිබඳ සෞඛ්‍ය කාරණ උසාවිය තර්කවලට හිරකිරීම ද උදාහරනය කැට සිගරැ රූපමයා අවවාද පිළිබඳ ගැසට් නිවේදනයක් පනතටනුකුලෝ දෙදස් දුොළහය අබෝස්තුමාසේ අටවෙඳ ගැහවා. ඒක උසාවිය නොහෙත් නීති තර්ක ගෙනල්ලා පමා කලා ගැසට නනිවේදනය නිවරදි ආකාරයට ක්‍රියාත්මක වවෙන්න මේ පාලිමේතුව අනම කළ ගැසට වේදනී. දෙදස් පහළවේ ජනවාර තිස්සකඉන්න. අවුරුදු දෙකහමාරම් දවසර තුන්දනාගන ැරණ මොක පිකාවලි සිකරැට නිසා. හැබැයි උසාවි තර්කය පත්මය කකට ති එහිද ඇත්තටම උසාවි ඇතුළු මේ ක්‍රාම මේ ඉදාවත් මේ ගොඩක් සාකච්ාවෙච්ච ගැටලුවක් මේවගේ මනුෂ්‍යගේ සෞඛ්‍යය පිළිබඳ ගැටලුවලදී මනුෂ්‍යයයින්ගේ ජීවිත පිළිබඳ ගැටලුවලදී නීති තර්ක හා සමාගන්වල අයිතිය නෙවෙයි මේ ජනතාවගේ ජීවත්වීම පිළිබඳව බලන්න ඕන. එකන්නේ මේ නීතිය ඇැම් දේවල් සහ ොවී යන්න පුළුව නමුත් එතෙන්ති ගන්නන ජනතාවගේ කාරණය. මොනාධකරණයක් හරි කියයන හොනම් අයිතිය ඒකේවාතාව ප්‍රමාණත් නෑ කියලා අපිේ පිළිගන්න නෑ තින්දුව පිළිගන්න පැදිලිුවක යන්න කවර කිය තියෙනවා නහි ඔ අපි අපේ ආයත නිසා අපේ විද්‍යාඥවරු අද මේ රටේ ඒ ෂේෂත්‍රීන ඉහළම ගණන පිරිස ඒවගේ විදේශ වාර්තාාවලට වඩ අපේ රටේ පහසුමති න ඒ පසුම පරෝජණය ගන්නවා දැක ය අප අද බයිනතු කියෙන අපේ අපේ නෂ්ටික විකිරෙන ශේෂත්‍රේ ලංකාවට කිසිමෙන හැම බා්ඩෙම අපි අද විරණ සීලත නැත කියල අන්ුර ගැෙ පහසුම අද පි යෙන එක අපිත් කරතය ලොකු ජයග්‍රණය මොද ඒට කලින් විධ ක්‍රමවලට නැෂ්ටි අපදරවේ ලංකාවට විධකාරෙන් යවව මත ඇතිකකාරය කන්ටේනර් ගනම් කුණ වී තිබුණ මේ කවුරුවත් අතගහ නතු. අද හෙම් බෑ අද ඒ අපි නවත්තල තින ්ිකවිරන කිසි ආකාරයකට විකරණ ශිලිද්‍රවගේ අවසර විරහිව ආරෝ ප දව ට ඉල්ක්ට්‍රොනිකු පංග හැට රටඇතුලවෙන්නේන සමරාව ගොල දකින්න නති අර සස්පාන් ආරු යන්න සස්පානල නැෂ්ටි විරය තිබිලා හුන් අපි ඔක්කො නැමැත්ව ඒවගේ ඒකත් අපි ලංඟා කරගෙන තියනවා හොඳයි එනම් බෝම ස්තුූතියි අපි සියලෝ මාධ්‍යවලින් ඉල්ලා හිටනවා බොහො පහැදිිව න දේ තමයි අපි අයි ආයතනය කාර්මික තාක්ෂණ ආයතනයට පැහැදිලිව DDC පමණක් නෙවෙයි වෙන තෝනාම ආහර ද්‍රව්යක් ඒවගේම රුපලාවන්ද්‍රවයක් වෙන ෝනම ද්‍රවයක් ගල්ලඟුරු තෙල් මේ ඕන ේක සංවිතවය හෙ හැකියාව තියන යගම පරමාණ බර්ෂක්ති අතිිකාරරිත්ඒේ හැකියාව තියවා අපි ශේෂත්‍රයේ ප්‍රවීණත්වය ළඟකරගෙන තියෙනවා විද්‍යාත්මක නෝන ආකාරවලට නීති තර්කවසිං හෝ ෘත්ය සමිති විසිංහෝ මේ ජාතික ආයතනය. ්‍රශ්න කළ තුෑ මේ ජතිකවශයෙන් වටන ආතන ප්‍රශ්න කරතුනෑ අපි මේ ප්‍රශ්නයට මැිහත්තලා තිෙන්නේ නිත්‍යනකුල මේ ප්‍රශ්නයක් ගැන හිතලා නෙවෙයි මේ ප්‍රශ්යට මැද ත මැදහඇතලා න පුරවවැසි හට. පුරුවවැස හට දරුව ඉන්න මවුරු පියවරු හැටියට මේ මේ ප්‍රශ සම්බන්ධ නීත්‍යයන කුලා අතන වලට අපේ දැනුන්දීම කරලා තියනවා මේක ජනතාවගේ සාකච්ඡා පච්චික හොඳයි මේක මේ අමතස ලියුම්ගන න කෙරෙර යනාවට මේක ජනාවගේසාචා පච්චක හොඳයි මේ පිබඳව සෑම ජනකොටසක්ම තමන්ගේ අයිය පිළිබඳව අවබෝධෙන් ඉන්ඩෝන විශේෂයම මේ සිගරට් රූපමයා අවවාද පිළිබඳ ගැටලුේදී වඋනාා වගේ නීති අතර ගැනීම ගැ පි දෙන නිතා ගනවා නීති අතර ගැන්්ඩ එපා අරර්මක සිගට් කොම්පනිකාරය අවුරුදු දෙකහමර නීතිත කරන්ති ඒ අවුරුදු දෙකහමාර ඇතුළොට දිනකට තුන්දා ගානි මැල දිීනවා ඒකට කවුදුමක කිය ඒේ නිසා මේවා රටේ අනාගතයේ මේට ඇතිවෙන ේවගරපුට රටේ අපේ ජනතාව කැල්ලිගපු රට. ඒ නිසා තත්වේ නැව ඇති කරන්නන්නේ පාකකින අපේ දරුවන් ගෙනාමෙන් අප පඉල්ලා ටන අප නවතත් අවධාර්ණය කරන්නේ අපේ ආයතනය ප්‍රමිතියෙන් සම්මතවලින් ඉහළම ජාත්‍යන්ත්‍ර තලේ ලළඟා කරීතෙ ඔබ හැමට පේනවා ඇති නවසී ලන්තේ ඒ කරපු පර්ේෂණ අපේ පර්ේෂණයේ ප්‍රතිඵලයි ආසන්නයෙන්. එක හා සමානය අද වෙනකොට අපි අපේ නිරවත් දෙතාවේ තවත් ඉහර නංගගෙන තියනවා ඒ පිටිබඳ සෞඛ්‍යමමාතන්සේ අපි තමයි එක බලධාරී අයම්බන්ධය කියල පිියරගෙන පිට ලබාදීලති නො නමුත් ඉතින් සමාගංවල ධනයට හුඟත් දේවල් කරන්න පුළුවන් මේ රට තේන්සා අපි ජනවාද්‍ය වලින් ඉල්ලා හිටිනවා සියලුම අයගෙන් දධන පිබඳ ප්‍රශ්නය නේක දරුවන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා අපේමි්‍රයාලට ඒවගේම අපිඉද්‍රයේදිීත් ඒය අදාලා අනිකුත් පාර්ශයන්ෙක්ක රෙසු ආහාරවල තියෙන ඒ කරුණු සම්බන්ධනු පරීක්ෂණ කරනවා කිය.